ඉදිරියේදී එන ජනාධිපතිවරණයේදී කවුරු හරි හිතන් ඉන්නවා නම් පොහොට්ටුවේ අපේක්ෂකයෙක් මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත්වේවි කියලා එය තර්කානුකූලව එසේ සිදු නොවෙනවා කියන එක ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. මොකද ඔබට මතක ඇති දින 55. දින 55 අපේ ආණ්ඩුව පික්පොකොට් ගැහිල්ලත් එක්ක දේශපාලන කුමන්ත්‍රණයක් සිදු කරාම රාජපක්ෂ විරුද්ධ බලවේග සියල්ලම නැවතත් එකතු වුණා. මේ රටේ අති දැවැන්ත වෙනසක්, අති දැවැන්ත බලවේගයක්, ආණ්ඩුව හොරෙන් අරගෙන ආපහු දාලා යන්න පුළුවන් බලවේගයක් අපිට හදාගන්න පුළුවන් ඒ දින 55 ඇතුළත. ඒකයි රාජපක්ෂ ආණ්ඩුව ඒ හොරෙන් බලහත්කාරයෙන් ගත්තේ ආණ්ඩුව දාලා දිව්වේ. අද අපිට පුළුවන් වෙලා තියෙනවා ඒ ආකාරයෙන්ම රාජපක්ෂ විරුද්ධ බලවේග සියල්ල නැවතත් එකතු කරගන්න. ඒ රාජපක්ෂ විරුද්ධ ඒ බලවේග සියල්ල නැවතත් එකතු කරගෙන ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් ඒ පුළුල් සන්ධානය අපි හදන්න බලාපොරොත්තු වෙන. ඉතින් මේ අවස්ථාවේදී තා පැහැදිලිවම ප්‍රකාශ කරන්න ඕනේ ඒ බලවේග සියල්ලම තාමත් අපිත් එක්ක ඉන්නේ. ඒ එක බලවේගයක්වත් අපෙන් අයත් වෙලා නැහැ. ඉතින් මේ බලවේග සියල්ලම නැවත එකතු කරගෙන ඊට අපිට එදා සහයෝගය ලබා නොදුන්න මං ඉතා පැහැදිලිවම ඉතා වැදගත්ව මේ අවස්ථාවේදී මේ ප්‍රකාශ කරන්න ඕනේ. එදා 2015 ජනාධිපතිවරණයේ ජනවාරි 8 වෙනිදා අපිත් එක්ක එකතු වෙච්ච නැති බලවේගත් මේ අවස්ථාවේදී අපිට එකතු වෙන්න දැන් මේ වෙනකොටත් වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. තමුන්නාන්සලාට පුදුම වෙයි මේ දැන් අපිත් එක්ක එකතු වෙන්න ඉන්න බලවේග දිහා බලනකොට. ඒක මම මේ අවස්ථාවේදී මේ කලින් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඉදිරියේදී ඔබට එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාව ජයග්‍රහණය කිරීමේ ඉදිරියෙන්ම හිටපු කණ්ඩායම දැන් තේරුම් අරගෙන තියෙනවා එතන ඉඳලා වැඩක් නැහැ. දැන් මේ රටක් හැටියට අපි වෙනස් අතකට යන්න ඕනේ කියන එක. මොකද කුමා වෙල්ගම මහත්තයා ගැන මම විශේෂයෙන්ම කියන්න ඕනේ. එතුමා කොන්දපණ ඇතුව එතුමා කියනවා මේ පොහොට්ටුවේ මේ ජනාධිපති අපේක්ෂකයා තෝරන එක අර එංගලන්තයේ රජ පවුලේ කෙනා තෝරනවා වගේ විය යුතු නෑ කියන. ඉතා පැහැදිලිවම අපිත් හිතන්නේ මේ ජනාධිපති අපේක්ෂකවරයා බැසිල් නැත්තං ගෝට නැත්තං චමල් නැත්තං නාමල් නැත්තං සිරන්ති නැත්තං තවත් එක්කෙනෙක් ඒ විදිහට යන මේ රජපෞලේ ක්‍රමවේදය අපි මීට සියවස් ගණනාවකට කලින් ප්‍රතික්ෂේප කරේ මේ රටේ ජනතාව. මේ රජපෞල් ක්‍රමවේදය සියවස් කිහිපයකට කලින් මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරේ. එතකොට තාමත් මේ වහල්ුන් බවට කල්පනා කරගෙන ඉන්න පිරිසක් ඉන්නවනම් ඉතා පැහැදිලිවම ඒ අයට විරුද්ධ කණ්ඩායම මේ රටේ ඊට වඩා බහුතරයක් කියන එක අපි ඉදිරි ජනාධිපතිවරණයේදී මේ රටට පෙන්වන්න සූදානම්.